আপনি হাইড্রোকার্বন এর কথা কারণ নাই মেরো সিম্পল করতে আমি মেরো মানে অ্যালকিন এর কথা কারণ ইলা হাইড্রোকার্বন এর কথা কারণ মানে অ্যালকিন অ্যালকিন এর কারণে কার্বন পরমাণু অন্তর দ্বিত্ব বন্ধন পদ্ধতি সংযোগ এতকোটে আপনি বলবো মনোমদ কোমদ অ্যালকিন হলো বিভাগিনে মনোমদ মানে অ্যালকিন হলো নাম কি রাইট অ্যালকিন মানে কথা লাগা অ্যালকিন অ্যালকিন এর মানে ইংলিশে অ্যালকিনস কি হলো মানে অ্যালকিনস එතනමයි අපි පළවෙනිම ඇල්කීන සමාජික ගත්තහම අපි දැන් ගන්නවා ලතින් වශයෙන් අන්ත දාන කොට කාබන් සංඛ්‍යාවේ අන්ත සහිතව තමයි අපි නම් කරන්නේ ඉතින් ලතින් වශයෙන් තමයි මේ කාබන් සංඛ්‍යාවේ අන්ත කියන්නේ ලතින් වශයෙන් අන්ත දෙනකොට අපි දෙන්නේ මෙතෙක් ප්‍රොබියුට් පෙන්ටෙක්සෙට් ඔක් නම් දෙන්නේ දැන් අපි බලමු පළවෙනි ඇල්කීනේ කවුද කියලා ළමයි ඇල්කීනියක් ඇල්කීනියක් නිසා අන්ත දෙන්නේ නම් කාබන් කාබන් අතර බන්ධන දෙකක් තියෙන්නේ ඒ කියන්නේ අණුම තරමේ කාබන් දෙන්නේකවත් හිතේ නැත්නම් එයා ඇල්කීනයක් වෙන්නේ නැහැ. තන් කාබන්වල ඇල්කීන නැහැ. ඒකින්ද ඔබට පළමු අවස්ථාව ඇල්කීනවල හම් වෙන පළමු සමාජිකයක් හම් වෙන්නේ කාබන් සංඛ්‍යාවන් එකක් නෙමෙයි දෙකක්. එතකොට කාබන් සංඛ්‍යාව දෙකක් තියෙන ඇල්කීනය මේ තියෙන්නේ ඒකේ ඉතුරු බන්ධන කයකට දෙනවා. එතකොට මේ තමයි ඇල්කීන පවුලේ ඉන්න මුල්ම සමාජිකය. නමුත් කාබන් සංඛ්‍යාව දෙකයි කාබන් සංඛ්‍යාව දෙක ලතින් වාසි ඒ දෙන්නමයි ඇල් කියන පොදු කාබන් සංඛ්‍යාවේ නාමයට අපි ඇල් කියලා කිව්වොත් ඒකට ENE කියන ප්‍රත්‍ය යොදලා තමයි අපි ඇල් කියන නම කියන්නේ සිද්ධ කරන්නේ එතකොට මේක ENE කියන එතකොට මේක ENE නම් එනෝකේ නම එතින් එතකොට තමයි කාබන් තුනක් තිබුණොත් ඒක අනුමාන සිසි දිට්ඨ බඳන එකක්වත් තියෙන්නේ නැහැ එහෙමනම් අපි ඇල්කීන කියන්නේ අපි සරල ඇල්කීන ටික මුලදී කතා කරලා ඉමු එතකොට අපි කාබන් දිට්ඨ බඳන එකක් තියෙන ඇල්කීන ටික කතා කරලා ඉමු ඒ වගේම අපි එකම කාබන් දිට්ඨ බඳනේ පළවෙනි කාබන් වල තියෙන ඇල්කීන ටික කතා කරලා ඉමු අපි සරලම දැන් බලන්න පස්සේ අපි සංකීර්ණ තැන් වලට යමු ඒක සංකීර්ණ වෙන එකක් නෑ උනේ දේ පහසුවෙන් අවබෝධ කරගත්තාට පස්සේ එතකොට දැන්නේ අපිට වෙනවා ඉතුරු බන්ධන ඔක්කොම කාබන් වලට තනි බන්ධන. අපි විද්‍යාගන්න කාබන් වලට බන්ධන හතරක් තියෙන විදිහ තමයි ඔබ ඉතුරු සියල්ල ඉදිරියෙන්නේ. එතකොට ඔබට ලැබෙනවා ඒක මේ ආකාරයෙන්. කාබන් සංඛ්‍යාව ළමයි 3යි. 3ට ගති වලින් කියනවා ප්‍රොප් වල දෙහිඳා ප්‍රොප් වල දෙහිඳා නම් ළමයි ප්‍රොපීන්. එතකොට මේ දෙන්නේ එකක් මේ දෙන්නේ තව එකක්. ළමයි කාබන් සංඛ්‍යාව හතරක් වෙන ඇල්කීනිය අපි ගමු. 1 2 3 4. පළවෙනි කාබන් වල තුන දෙන්නවා අපි දිට්ඨ බන්ධනේ. ඒක වෙනස් වෙනත් පුළුවන්. නමුත් අපි කතා කරා සරල එකකින් ගන්න කියලා. එතකොට ළමයි ඉතුරු බන්ධන ඒක බන්ධන කරනවා. එතකොට ඉතුරු අවස්ථා හයිඩ්‍රජන් දෙකෙන් බන්ධන හතරක් වෙන විදිහට සෑම කාබන් කෙනෙක්ම බන්ධන. එතකොට ඔන්න අපිට ලැබෙනවා තුන්වෙනි ඇල්කීනිය. ඇල්කීන වලේ එයා තුන්වෙනි සාමාන්‍යය. එයාගේ නම කාබන් හතරයි බියුට් ඊන් එකක් දැන්නම බියුටි අපිට මෙයාගේ අමුතු සූත්‍රය දෙන්නට පුළුවන් මොකද පළවෙනි ඇල්කීනිය කාබන් කීයද දෙකයි එතකොට කාබන් දෙකයි HCl පොතරයි එතකොට තමයි දෙවෙනි ඇල්කීනිය අමුතු සූත්‍රය දුන්නාම කාබන් කීයද තුනයි HCl 6යි ආ දෙකම වෙනවානේ තුන්වෙනි ඇල්කීනිය අමුතු සූත්‍රය දුන්නාම C කීයද 4යි HCl 8යි දෙගුණ වෙනවා හැමතිස්සම කාබන් ගන්නවාගේ දෙගුණයක් තමයි අපිට හයිඩ්‍රජන් ගන්න එන්නේ එතකොට අපි ඊළඟ හතරවෙනි ඇල්කීනිය නම් කාබන් පහක් තියෙන කියන එතකොට අපිට දිට්ඨ බන්ධනය පළවෙනි කාබන් මත එහෙම වෙන්න ඕනේ නැහැ දිට්ඨ බන්ධනේ මෙහෙයන්න පුළුවන් එහෙම ආදී වෙනස් කරන්න පුළුවන් නම් අපි අපේ උදාහරණවල ආරම්භක සරල අයගෙන් පටන් ගන්නවා එහෙම නොවන අවස්ථාවල නම් කිරීමේදී වෙනස්කමක් අමතරයෙන් සම්බදාවේ වෙනස්කමක් වෙන්නේ නැහැ. හරි. මෙන්න දිට්ඨ බන්ධන. මොන දිට්ඨ බන්ධනේ? කාබන් කාබන් දිට්ඨ බන්ධනේ. එතකොට ඉතුරු බන්ධන ළමයි ඒක බන්ධන වෙන්න ඕනේ. මෙතන අපේ උදාහරණයකදී නම් ඉතුරු බන්ධන දිට්ඨ බන්ධන වෙන්න පුළුවන්. ඉතුරු බන්ධන ඒ සංයෝගයේ අනුමතය පරිදි ඕනෙක වෙන්නට පුළුවන්. මෙතන එක හෝ CC දිට්ඨ බන්ධනයක් තියෙන හින්දා එයා L කියන කියලා පොලට ආයේ එච්චරම කරන පොයින්ට් එක. එතකොට අපිට ඉතුරු බන්ධන හතර හතරෙන් විදිහට ඉතුරු බන්ධන දෙක ඉතුරු බන්ධන එක ඉතුරු බන්ධන දෙක ඉතුරු බන්ධන
සම්බන්ධ තුන. අපිට හයිඩ්‍රජන් සම්බන්ධතාව සම්බන්ධ කරලා ලියන්නට සිද්ධ වෙන්නේ. මෙන්න ඔබේ මීළඟ ඇල්කීනේ ලැබුණා කාබන් තියෙන්නේ 5යි 5 ලැතින් වශයෙන් පෙන් පෙන්. එතකොට EN දාන්න E 20 තමයි 20 තමයි එයා එයාගේ අංක සූත්‍රය C5 H 10යි ඩබල් වෙනවා දෙගුණ වෙනවා 1 2 3 4 5 6 විත්වන්දනයක් මෙන්න ඔබට ලැබෙනවා කාබන් හයක් සහිත ඇල්කීන ඒ කියන්නේ පස්වෙනි සම්බන්ධය ඇල්කීන පවුලේ එක X E ළමයි ඒකේ කාබන් සංඛ්‍යාව 6යි ඒක ඩබල් වෙලා තියෙන්නේ ඔබට දැනටමත් අවබෝධයට ගිහිල්ලා ඇති පොදු සූත්‍රයක් මේකට ගොඩනගනවා නම් කාබන් සංඛ්‍යාව N X සංඛ්‍යාව 2යි මේක තමයි ඇල්කීන සඳහා පොදු සූත්‍රය දැන් ඉතින් ඒ අනුව යම්කට ඔබලට කියන්න පුළුවන් කාබන් සංඛ්‍යාව 4යි විත්වන්දනයක් අකටියන්න ඔබ හැම විටම අවදීන් ඉන්න ඕනේ බන්ධන සංඛ්‍යාව 4 ඉක්මවා නොයන් සහ 4ම දක්වන්නේ කිව අඩුවෙන් හොරක්. එතකොට තමයි මෙන්න මම මේ කරනවා. මේක ඇවිල්ලා කාබන් 5යි E. ඔය විදිහට මට ඔප්ටින් ගන්නත් පුළුවන්. 1 2 3 4 5 6 7 8 මේ තමයි හත්වෙනි ඇල්කීනය. එකක් කියනවා ඔප්ටී. C8යි H10. ඔහොම මට නොනින් දෙකී ගන්න පවක් වුණා. 2 2 3 4 5 6 7 8 9. සමන් සංඛ්‍යාව අමෙරිකටම පාදල හතර වෙයි. එන විදිහට තමයි ගන්නේ. ඒක උල්ලංඝනය කරන්න ඔබට වරම් නැත. right. එතකොට තමයි ඒක C 9යි H 10යි. නොනි. එතකොට 1 2 3 4 5 1 2 3 4 5 10යි. මේක තමයි ළමයි 10 වෙනි 9 වෙනි ඇල්කීනේ කාබන් 10ක් සහිත. ඔබට පහසුයි මේවා දක්වන්න පුළුවන් ඔබ ගුරුණෙන් පස්සේ. එතකොට මේක කාබන් 10යි 2යි. 2යි. දෙක සහ E C 10 H 20 දැන් තමයි මේ තමයි ඇල්කීන පවුලේ ඉන සමාජිකය. ඇල්කීන පවුලේ ඉන සමාජිකය බැලුවම සමාජික දෙන්නෙක් අතර වෙනස වෙන්නේ මේනි පොඩි මේක කියන ඊළඟ එක කියන ඊළඟ වැඩිමන ඔහොම යනවා. එතකොට මේ තුනන්ගේ අතර වෙනස තියෙන්නේ CH2. එතකොට මේ දෙන්න අතර වෙනස CH2 කාබන් 2යි හයිඩ්‍රජන් 2යි කාබන් 2යි හයිඩ්‍රජන් 2යි ඕකම අඛණ්ඩව යන CH2 වෙනස තමයි මේ අය වලු අතර තියෙන්නේ. එහෙනම් මේ ශ්‍රේණිය එකම අන්තරයක් සහිත එහෙම එකම අන්තරයක් සහිත වෙනකොට අපි කලින් කිව්වා සදෘශ ශ්‍රේණිය. ඒකෝ මේ ශ්‍රේණිය සදෘශ ශ්‍රේණිය. සදෘශ ශ්‍රේණිය. ඇල්කීනයි කියලා ඇල්කීන ගත්තාම ඇල්කීන අපි හඳුන්වන්නේ කාබන් කාබන් විත්වන්දන භෞතික සංකල කියලා. එතකොට ඇල්කීන කුලයේ පළවෙනි සම්බන්ධකයක් නම දෙකක් ගත්තොත් එතින් ප්‍රොපීන් බියුටීන් පෙන්ටීන් හෙක්සීන් හෙප්ටීන් ඔක්ටීන් නොනීන් දෙකයි. පොදු සූත්‍රය ගත්තාම C ගාන ඉන්න H ගාන දෙකයි. එතකොට මේක සදෘශ ශ්‍රේණියකට අයිති. හොඳයි. මේවා හරිම පහසුයි. හිතනවා ඔබට මේවා පැහැදිලි ඇති කියලා.